1993 ජූනි 14 වෙනිදා ලයිසියම් ජාත්‍යන්තර පාසල මීට අවුරුදු 27කට කලින් ආරම්භ වුණා. මම අද දිනේ කියන්න කැමති සියලු දෙනාටම මේ ලයිසියම් ජාත්‍යන්තර පාසල කොහොමද ආරම්භ වුණේ? ඒකට හේතු වුණ මූලික හේතුව. ලයිසියම් ජාත්‍යන්තර පාසල ඇත්තරම නිර්මාතෘ මොහන්ලාල් ග්‍රේරෝ සහ කුමාරි ග්‍රේරෝ මැතිණිය. මගේ නම නිකිත ග්‍රේරෝ. මම තමයි ඒ දෙදෙනාගේ පුතා. ඉතින් මේ ඉස්කෝලේ පටන් ගද්දී මගේ තාත්තා මොහන්ලාල් ග්‍රේරෝ ඉතා ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරයෙක්. අපේ ඉතින් බොහොම සාමාන්‍ය පුංචි පවුලක් තිබ්බේ. බොහොම එහෙම සල්ලි එහෙම ලොකු දෙයක් කියලා තිබ්බේ නැහැ. ඒ කාලෙදි මම පොඩි කාලේ ඉතින් අපේ තාත්තා උත්සාහ කරා රජයේ පාසල් වලට ඇතුළත් කරන්න. මම මොන්ටිසෝරි ගියා මං හිතන්නේ වෙන පුංචි මොන්ටිසෝරි එකට ගල් කිස්සේ අපේ ගෙවල්. ඊට පස්සේ අපේ තාත්තා උත්සාහ කරා කොළඹ තියෙන පාසල් කීපයකට මාව ඇතුළත් කරන්න. ඉතින් අපිට අර ලොකු තත්ත්වයක් තිබ්බේ නැති නිසා සියලු පාසල් වලින් මාව ගන්න බෑ කිව්වා. ඒ කියන්නේ ප්‍රී ග්‍රේඩ් පන්තියට එක වසරට ඇතුළත් කරන්න බෑ කිව්වා. ඉතින් මොනාද අපේ තාත්තා කරේ? කොහොම හරි මං හිතන්නේ මේක කලකිරිලා මේ පාසල් ක්‍රමයේ මධ්‍යම ඉන්කම් එකක් තියෙන පවුලකට ඇත්තටම ලංකාවේ දරුවෙක් දාන්න තැනක් නැහැ කියලා හිතලා මම්ම මගේ දරුවට අධ්‍යාපනය ලබා දෙනවා කියලා අදිෂ්ඨානෙන් ලයිසියම් ජාත්‍යන්තර පාසල 1993 ජූනි 14 වෙනිදා ආරම්භ කරා. ඉතින් ඕක තමයි මේ සුන්දර ආරම්භය සහ නියම කතාව ලයිසියම් ජාත්‍යන්තර පාසල. ඉතින් මේ පාසලේ බොහොම ප්‍රබලව තියෙනවා අනාගතයටත් මටත් අනාගත අයිතිකාරයොන්ටත් මේ පාසලේ මේකේ ලාභ ලබන්න බෑ කියලා. ඒක තමයි මේකේ ක්‍රමය. ඒ කියන්නේ ලයිසියම් පාසලේ සියලු මුදල් අධ්‍යාපන කටයුතු සඳහා පමණයි වියදම් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ බොහොම හොඳ අදිෂ්ඨානයකින් ගොඩනැගපු පාසලක්. මං හිතන්නේ අපේ තාත්තා කවදාවත් ඒ දිනේ හිතුවා කියලා මේ පාසල අපේ තාත්තා හිතුවා ළමයි 400ක 300ක 400ක පුංචි පාසලක් බවට පත් වෙයි කියලා. මට අධ්‍යාපනය ලැබලා ඊට පස්සේ ඉතින් මට මගේ ජීවිතේ ගත කරගෙන යන්න පුළුවන් වෙයි කියලා හිතලා තමයි මේක පටන් ගත්තේ. අපේ ෆීසුත් එච්චර හයි නෑ. අපිට ඇත්තටම අදට වුණත් අපිට ගොඩක් චාර්ජ් කරන්න පුළුවන්. ඒ වුණත් අපි චාර්ජ් කරන්නේ අපේ එක රේට් එකක් තියෙනවා. ඒ මට්ටමට වඩා කවදාවත් අපි වැඩි කරන්නෙත් නෑ. අපේ ක්වලිටි එක ගොඩක් හයි දැනටත්. ඉතින් මේ පාසල බොහොම අපේ තාත්තගේ අම්මේ මට මතකයි ඒ දවස්වල ඇත්තටම පන්ති කාමර සුද්ධ කරන්නෙත් අතු ගාන්නේ මොප් කරන්නේ ටොයිලට් හොදන්නේ අපේ අම්මයි තාත්තයි දෙන්නම එකතු වෙලා. මේ වගේ බොහොම සුන්දර අමාරුවෙන් සුන්දර ආරම්භයක් තමන්ගේ දුක් මහන්සියෙන් තමන්ගේම අද්දකෙන් කැප වෙලා ගොඩනඟපු ඉස්කෝලයක් තමයි ලයිසියම් ජාත්‍යන්තර පාසල. දරුවන්ගේ ඉස්කෝලයක්, අයිතිකාරයන්ගේ ඉස්කෝලයක් නෙමෙයි මේක, දරුවන්ගේ පාසලක්. මේ රටට ලොකු සේවයක්. මං හිතන්නේ මේක නැෂනල් ඇසට් එකක් බවට දැන් පත් වෙලා තියෙනවා. ළමයි 20,000කට අධික ප්‍රමාණයක් ඉන්නවා. ස්ටාෆ් එක 4,000කට ලං වෙන ප්‍රමාණයක් ඉන්නවා. 3,700ක් නැත්නම් 800ක ස්ටාෆ් එකක් ඉන්නවා. ඉතින් ඒ වගේ හොඳ තත්වයකට ගොඩනැගිච්ච ආයතනයක්. ඉතින් මම ඇත්තටම මගේ දෙමාපියන්ට මගේ තාත්තට විශේෂයෙන් සුබ උපන්දිනයක් කියලා විශ් කරනවා. මම ඇත්තටම මේ පාසලේ මුලින්ම 2010 මගේ ආචාර්ය උපාධිය අවසන් වෙලා මගේ තාත්තා මගේ සර්ටිෆිකේට් ටික ඔක්කොම චෙක් කරලා තමයි මාව පාසල ඇතුළට ගත්තේ. හරි දැන් වාට පුළුවන් ස්ටේජ් එකක් උඩ නැගලා කතා කරන්න කියලා අවසර දුන්නා. මට මතකයි මේ පාසල්වල මම මුලින්ම විසිට් යද්දී මේ පාවිච්චි කරලා තියෙන දොරවල් ඒ සරණේරු බොහොම සිම්පල් ඒවා, බොහොම සරල අඩු වියදමින් කරපු දේවල්. ඉතින් මට තේරුණා අපේ තාත්තලා ඒ කාලෙදි කොච්චර අමාරුවෙන්ද අපේ තාත්තයි අම්මයි මේක මේ පාසල ගොඩනගලා තියෙන්නේ කියලා. ඇත්තටම විශේෂයෙන් කිසිම මුදලක් නාස්ති නොකර උපරිම දේ මේ දරුවන්ට දීලා මේ මම හිතන්නේ يعني අපේ පාසල වගේ 4-5 ගුණයක් ෆීස් අය කරන පාසලකවත් මෙච්චර ෆැසිලිටීස් මේ දරුවන් වෙනුවෙන් දීලා ඇති කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ මගේ මේ තියෙන YouTube channel එකෙන් මේ සියලු දෙනාම තේරුම් ගනී කියලා. මොකද්ද මේ අපි කරන්න හදන්නේ? මොකද්ද ලයිසියම් කියන්නේ? මේ ලයිසියම් පාසල මොකද්ද? ඇයි මේක පටන් ගත්තේ? හරි සතුටුයි, හරි ආඩම්බරයි. මොකද මේ වගේ අවස්ථාවක් ලැබුණ එක ගැන මගේ ජීවිතේට
මොකද මට මට ආඩම්බරෙන් මේක හොඳ හොඳ අදිෂ්ඨානකින් බය නැතුව මේක කරගෙන යන්න පුළුවන් මේ පාසල. ඒත් එක්ක මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා නම්බුකාර සේවයක් මේ බිහි කරපු එකට මම ස්තුතිවන්ත වෙනවා. මගේත් බලාපොරොත්තුව මගේ ජීවිත කාලෙම මේක බොහොම හොඳින් අනාගතයට කරගෙන යන්න මගේ ජීවිත කාලේ අවසන් වෙනකන්.